සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලෝක වෙළඳපොලේ අඩුවී තිබෙන තෙල් පිලේ සහනය ජනතාවට ලබා දෙන්න පාකිස්තානයේවත් ආදර්ශයක් ගන්න සජිත් රජයට කියයි සුරක්ෂා සසු රක්ෂණාවරණය අකණ්ඩවම ඉදිරියට රජෙන් සහතිකයක් දෙවනි ඇසගිය රත්නපුරය එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී පළ වූ අදහස් කිහිපයක් වෙතයි අවධානය. දැන් අදත් අපි දන්නවා මේකේ කිසියම් ට්‍රයිල් එකක් තියෙනවා 100 දිනක් වගේ කණ්ඩායමක් එකතු කරලා මේ මැතිවරණය පවත්වන්නේ කොහොමද? ඒතකොට එවැනි දේවල් හරහා අපිට පේනවා මැතිවරණයකට ඕන් ලකලැස්ති වෙන බව. දැන් අපිට ඉතා ආසන්න වශයෙන් අනුමාන කරන්න පුළුවන් අත්‍යසන්නයේ පවත්වන මැතිවරණයට ජනතා සහභාගීත්වය කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. මොකද දැන් හැම වෙලෙම කියනවා දැන් කොවිඩ් වසංගතය මේ දුරු වෙමින් යනවා. නමුත් වැඩි තියෙන්නේ මේ පරීක්ෂණ පවත්වන්නේ නැතුව මේ රෝගීන්ව හඳුනාගන්නේ කොහොමද? අපි කොහොමද දන්නේ මේ අපේ පරීක්ෂාවට ලක් නොවිච්ච සාමාන්‍ය සමාජය තුලේ කොතරම් වාහකයන් ඉන්නවාද කියලා. එවැනි අනතුරුදායක තත්ත්වයක් යටතේ අපි මේ මැතිවරණය පවත්වන්න යද්දී මේ සෙනගේ ඒකරාශී කරලා වැඩේ කරලා අපි පළදරන්නට යන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මැතිවරණ කොමිෂන් සභාව පිහිටවපු දින සිට මේ වනතෙක් මැතිවරණ පැවැත්වීම සඳහා નિયમિત දිනවකවානුවලේ මැතිවරණ නොපැවැත්වීම ඉතාමත් ඛේදජනක කාරණයක්. මැතිවරණ කොමිෂමේ හැසිරීම් රටාව අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ දිනය නියම කරලා ඉන්න අනතුරුව කොවිඩ් වසංගතය ආවහම ඔවුන් ඔවුන්ගේ බලය නෙමෙයි පාවිච්චි කළේ. ඔවුන් එක ජනාධිපතිවරයා ලවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට තමයි ඔවුන් එදා උත්සාහ කළේ. මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාට අපි කාරුණිකව කියනවා ස්වාධීන මැතිවරණ කොමිෂමක් හැටියට මේ රටේ ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කර දෙන්න අපිට ආරංචි වෙලා තියෙනවා. ඡන්දේ පවත්වනවා කියලා දැන් නුදුරේම ඒ නුදුරේම පවත්වන ඡන්දය කොවිඩ් නිවාරණ වැඩපිළිවෙලක් තුල සිදු කරනවා කියලා කියනවා. එහිදී මැතිවරණ කොමිසම විසින් අපිට කියනවා සුවසේවාවේ නිලධාරීන් 10000ක් ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරනවායි කියලා. දැනට වාර්තා වෙනවා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකුත් අනුයුක්ත කරන්න. අපි මෙයට සපුරා විරුද්ධ වෙනවා. ඒ වගේම අපි රජයෙන් ප්‍රශ්න කරනවා බුද්ධි නිලධාරීන් මේ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කිරීමේ යටි අරමුණ කුමක්ද කියලා. පැහැදිලිව අද අප්පු වෙලා තියෙනවා. අද ලංකාවේ මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න නෙමෙයි. කොහොම හරි ජනතාවගෙන් මැතිවරණ කල් දාලා ඒ ඡන්ද පාවිච්චි කරන් තියෙන ඉඩකඩ අහුරන ස්වරූපයක් තමයි මැතිවරණ කොමිසමේ පේන්න තියෙන්නේ. දැන් අද පැහැදිලිව මැතිවරණයක් තියෙනකොට සියලුම මේ විපක්ෂ කණ්ඩායම එකතු වෙලා මැතිවරණයට විරුද්ධව අධිකරණයට යනවා. හැබැයි අධිකරණයට කියන්නේ මේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය නවන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. ඒක තමයි මේ විදියට කෑල්ලෙන් කෑල්ලෙන් එක එක කොටස කොටස එන්නේ එක එක ජවනිකා එළියට එන්නේ. ජනතාවගේ සෞඛ්‍ය මත්භාවය සම්බන්ධයෙන් ඒකට තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. ස්වාධීන කියනා වූ මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගේ හැසිරීම තවදුරටත් ජනතාවට ඒක ස්වාධීනයි කියා ගන්න තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෝක වෙළඳපොලේ අඩුවී තිබෙන තෙල් සහනය ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිගින් දිගටම ජාත්‍යන්තරයේ තෙල් මිල පහළ බැසලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලීමක් කරා ජාත්‍යන්තර තෙල් මිල පහළ වැටීමත් සමග අපේ රටේ තෙල් මිල සංශෝධනය කරලා මිල පහත දමලා එහි වාසිය එහි ශක්තිය රටේ ජනතාවටත් පාරිභෝගිකයටත් ලබා දෙන්නේ. නමුත් වර්තමාන රජය ඉතාමත්ම දරදඬු ආකාරයේ මේ තෙල් මිල පහත හෙලන්නේ නැතුව එකම ස්ථාවරයක සිටිනවා. මම අහන්න කැමතියි අද පාකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම ආඩම්බරින් ප්‍රකාශ කරනවා දකුණු ආසියාවේම වැඩිම තෙල් මිල අඩු කිරීම කරලා තිබෙන්නේ පාකිස්තානයේ. ශ්‍රී ලංකාවේ තෙල් මිලත් 50%කින් ඉහළ තත්ත්වයකයි තිබෙන්නේ කියන එක පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මම අහන්න කැමතියි වර්තමාන රජයෙන් පාකිස්තානු අගමැතිතුමාට පුළුවන් නම් පාකිස්තානයේ තෙල් මිල පහත හෙලන්නට ඇයි අපේ රටට බැරි? ඇයි ශ්‍රී ලංකා රජයේ යුතුයකම ඉෂ්ට නොකරන්නේ? ඇයි තෙල් මිල පහත හෙලලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න. දැනටමත් ඉතාමත්ම පීඩනකාරී ජීවිතයක් මේ රටේ ජනතාව ගත කරනවා. මම අහන්න කැමතියි රජය තෙල් මිල පහ දහලන්ට ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? තමුන්නාන්සලා රටේ ජනතාවට සහන ලබා දෙන්නට අකමැත්තෙන්ද ඉන්නේ? තමුන්නාන්සලාගේ උත්සාහය තවදුරටත් අපේ රටේ ජනතාව විඳවන්නද? තවදුරටත් අපේ රටේ ජනතාවට අසහනයේ පීඩනය ළඟා කරවන්නද? රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මනුෂ්‍යත්වයේ නාමයෙන් පාකිස්තානයේ තෙල් මිල පහ දහලන්න පුළුවන් නම් එහෙම පහ දහලලා දකුණු ආසියාවේම අඩුම තෙල් මිල ගැන ලෝකෙටම ප්‍රකාශ කරන්න පුළුවන් නම් කරුණා කරලා අපේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තෙල් මිල පහත හෙළලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න. අතහැර දැමූ රජයේ ගොඩනැගිල්ලක් හේතුවෙන් ප්‍රදේශයේ සමාජ විරෝධී ක්‍රියා වර්ධනය වීමෙන් රත්නපුර ප්‍රදේශයේ ජනතාව පත්ව ඇති අපහසුතාවය පිළිබඳව තෙවන ඇසට තොරතුරු වාර්තා වුණා. තෙවැනි ඇස සියත තෙවැනි ඇස අද දින යොමු වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය වෙතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානින් ඉවත් කොට 2017 වසරේ වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කළේ පූර්ව ආපදා කළමනාකරණ පියවරක් ලෙසයි. දැඩි ගංවතුර හා නා යෑමේ තත්ත්වයක් හමුවේ අනාරක්ෂිත ස්ථානයක් ලෙස හඳුනාගත් භූමියක් හේතුවෙන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කොට පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අපූරු කතාවක් තිබෙනවා. ඒ මෙම ගොඩනැගිලි සංකීර්ණයට යාබදව පිහිටි කඳු වැටිය නා යෑමේ අවධානමක් ඇති ස්ථානයක් බව 2017 වසරේදී එනම් මීට වසර 3කට පමණ ඉහතදී අනාවැකි පළ කළත් මෙතෙක් එබඳු ආපදාවක් සිදු නොවුණු බවයි. මෙම අතහැර දැමූ ගොඩනැගිල්ල යාබදව නිවාස රැසක්ද පිහිටා තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 2017 වසරේ මෙම ආයතන වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාම නිසා මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් රජය විසින් ගෙවනු ලබන බවයි. එදා ආපු වර්ෂාපතනයත් එක්ක මේ වගේ පොඩි ගලක් ගැලවිලා ඇවිල්ලා ඊට පස්සේ මේ බිල්ඩින් දෙකෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන් මේ වෙනකොට කුලියට විශාල බිල්ඩින් දෙකක කටයුතු පවත්වාගෙන යනවා. මේ වෙනකොට මම හිතන්නේ බිලියන ගාණක් මේ වෙනකොට නාස්ති කරලා ඇති. ඒ මුදලින් අඩුම තරමේ මෙතන බැම්මක් කියදුවනම් එක්කෝ නෙට් එකක් ගැහුවනම් මේ ස්ථානයේ රඳව ගන්න පුළුවන්. මේ ස්ථානයේ අද අපචාර ක්‍රියාවලිය යෙදෙන පරාදීසියක් බවට පත් වෙලා තියෙනවා. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ හැකික්මලින් යථා තත්ත්වයටපත් කරලා මොකක් හරි දෙයකට යොදා ගන්න. එහෙම නැත්නම් මේක ගමේට ප්‍රජාශාලාවක් හරි මේක ලබා දෙන්න. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා මත්ද්‍රව්‍ය චාවරම්කරුවන්ගේ මෙන්ම විවිධ අපචාරයන්ගේ තෝතැන්නක් බවටද මෙම ගොඩනැගිලි සංකීර්ණය පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් මෙතන මේ අපචාර වැඩි වෙනවා. මෙතන මානසික විකෘති කට්ටිය වෙලා මෙතන මේ ගෑල්ලා මේකට මෙතනින් යන්න දෙන්න බෑ. ගොඩක් අපචාර වෙනවා. මේක මේ අර තිබ්බ තත්ත්වයට පත් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලුම් කරන්නේ. ගම්වාසීන් විදිහට. කුඩු කාර්යය ඇවිල්ලා කුඩු හොයනවා. නිසි බලධාරීන්ගෙන් ඉල්ලනවා මේකට මොකක් හරි නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා. ඉතින් යන්න දෙන්න බෑ මිනිසුන්ට. ඔය එක එක විප්‍රකාර මිනිසු යනවා. ඒ මිනිසු හැංගිලා ඉන්නවා පිටිපස්සේ. කම්කරු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච එකම කාර්යාලය තමයි මේ කම්කරු කාර්යාලය. මින් ඔබට පේන කාර්යාලය තමයි වනාඩිබි කාර්යාලය. මේ කාර්යාලය වසා දැමීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය කරන රජයේ විසින් ලබා දෙන පහසුකම් අද අඩු වෙලා තියෙනවා. මෙවැනි ගොඩනැගිලි රජයේ ගොඩනැගිලි වසා දැමීම හේතුවෙන් විශාල පාඩුවක් වෙනවා. වල් බිහිවි ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය ඵලදායි ලෙස භාවිතා කොට මෙහි සිදුවන සමාජ විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසට ප්‍රදේශවාසීන් වගකීම් යුතු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රජය සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසට පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අදහස් පළ කර සිටියා. අද රක්ෂණයේ අවශ්‍යම කාර්යය මේ රක්ෂණ ක්‍රමය අත්තිටවන්ට රජයේ තීරණය කෙරුවොත් අපේ පාසල් දරුවන්ට කරන විශාල අපරාධයක් හැටියට මට පෙන්වන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ අවස්ථාවේ සදාන් කරන්න කැමැතියි. මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරක්ෂා කරලා මේ තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්න. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ සියලුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ හැකි බවයි එම නිවේදනය දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ शाखावे दुर्घटनांक 0112484163 0112484872 हो 0112345555 යන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. एत समकिन अपके उदयसन प्रवृत्ति विकासये में निमाවට පත්වනවා. ජලිතමයම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमट इहत बटन එක क्लिक कर සියත ටීවී सब्सक्राइब කරන්න. अलुत वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව क्लिक කරන්න.